ජීවිතය කියන්නේ දීර්ඝ ගමනක්. අපි මේ ගමනේදී වෙනස් වෙනස් තැන්වලදී වෙනස් වෙනස් අත්දැකීම් එකතු කරනවා. අවුරුදු දෙකක් චීනයේ බෙයිජිං චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ හිටපු මම නැවතත් වසර දෙකක ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ නිවාඩුවක් ලැබලා යලිත් වසර කීපයකට චීන ජාත්‍යන්තර ගුවන්විදුලියට නෙවෙයි දැන් චීන මාධ්‍ය සමූහය ලෙස වුන් හඳුන්වන්නේ එහි සිංහල උපදේශිකාවක් විදිහට රැකියාව කරන්නට සූදානම් වුණා. ඉතින් මේ ඒ ගමන සහ ඒ ගමනේ අපූරු රසමුසු දුක්මුසු තැන්. චීනයේ නිරෝධායන නීති රීති ඉතාම හොඳින් ක්‍රියාත්මකයි. ඉතාම විධිමත් ලෙස සහ ඔවුන් එය හරියාකාරව කරනවා. අපි ඒට අනුගත වුණා. මම දැන් ඉන්නේ චීනයේ ගුවන්ෂුවවල ෆීනික්ස් කියන හොටෙල් එකේ නිරෝධායන. චීනයට පැමිණෙන අය නිරෝධායන වෙන්න ඕනේ. මට යන්න නම් ඕනේ බෙයිජින් වලට. නමුත් බෙයිජින් වලට කෙලින්ම යන්න ගොන් යානයක් නැති නිසා ගුවන්ෂුව ඇවිල්ලා තමයි යන්න ඕනේ. ගුවන්ෂුව නීති රීති අනුව දවස් 7ක් නිරෝධායන වෙන්න ඕනේ. හැබැයි බෙයිජින් නීති රීති අනුව බෙයිජින් වලට එන කෙනෙක් දවස් 10ක් නිරෝධායන වෙන්න ඕනේ. ඉතින් මට ගුවන්ෂුවගේ මේ හෝටලේ දවස් 10ක් නිරෝධායන වෙන්න වෙනවා. මගෙත් එක්ක බෙයිජින් චීන මාධ්‍ය සමූහයේ රැකියාවට යන්න එකතු වුණා මාධ්‍යවේදිනියක් වෙන දිනෝෂි දීරසිංහනාංගේ. ඒ වගේම තමයි අපේ මිතුරෙක් වෙන නුවන් ජූඩ්ගේ දියණිය නේත්‍රත් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්නට සූදානමින් ඉන්නවා. එයත් මේ ගමනට එකතු වුණා. සමුගන්න අමාරුයි පවුලේ අයගෙන් අම්මගෙන් දුවගෙන් දුව මාත් එක්ක එයාපෝට් එකට ආවා. ඒත් අපි දෙන්නට ෆොටෝ එකක් ගන්න වීඩියෝ එකක් ගන්න තරම් සුදුසු අවස්ථාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ දවස් 10ක් මේ කාමරය ඇතුලේ ඉන්න ඕනේ. ඒ කාලේ තමයි හිතුවේ vlog එකක් කරන්න ඕන කියලා. අපේ මේ ගමනේ විශේෂ දේවල් අත්දැකීම් සිදුවීම් බෙදා හදා ගන්න. චීනයේ කෑම ටිකක් වෙනස්. මේ තියෙන්නේ දවල් කෑමක්. මේ කොළ ජාතිය නම් ලංකාවේ චයිනීස් කඩවලක් තියෙනවා. කොළන් කොහොමත් බත් හදාන්නේ කියලා බෙරි වෙන්න. ඉතින් මේ ස්ටික් එකෙන් කන්න ලේසි. මේ තවත් දවසක දවල් කෑම වේලක්. ස්මෑෂ් කරලා තියෙනවා. මොකද සෝයා වලින් හදපු එකක් කියලා තමයි හිතන්නේ. රසයි කෑම. චිකන් වින්ග්ස් තියෙනවා. ගොඩක් කෑම ගෙනාවත් මේ කෑම ඔක්කොම කන්න බෑ. ගොඩක් ඉවත දාන්න සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ නිරෝධායන දවස් 10ට අපි රුපියල් වලින් නම් 348,000කට අධික මුදලක් ගෙවලයි තියෙන්නේ. උදේ දුන්න ස්ට්‍රෝබෙරි ඩ්‍රින්ක් එකක් තියෙනවා. ඒක මට බොන්න බැරි වුණා. පල් ගෙඩියක් තියෙනවා. උදේ තව දුන්නා. උදේ කෑමට තිබුණ මිත්‍රයයි सहोदरी मेचर या
රටකට දාපු සම්බෝලයක් ඒක නම් ඉවරයි දීපා එකක් ගෙනාවා නූඩල්ස් ගෙනාවා නෙස්කැෆේ ගෙනාවා මේවත් එක තමයි ඉතින් මේ දින කීපේ වැඩියෙන් කරන්නේ ඉතින් බේජින් වල ඉන්න සංගීතමය සමකල්ප රවිමල්ලි අරෝෂ ඇතුළු කට්ටියත් අපි ගැන නිරන්තරයෙන් හොයලා බැලුවා. ගුවන්ෂු ඉඳන් බේජින් වලට කිලෝමීටර් 1000 ගණනක් දුරයි. හැබැයි දුරින් ඉඳලත් ඔවුන්ගේ ආදරේ අපිට මේ විදිහට ලැබුණා. ඉතින් දවස් කීපෙම ඔන්න ඔය විදිහට තමයි ගත වෙන්නේ. තේ බොනවා, කෝපි බොනවා. එතකොට සුපුරුදු විදිහට එයාලගෙ කෑම ලැබෙනවා විවිධ විවිධ සුපුරුදු සහ නුපුරුදු කෑම ඒ අතරේ තියෙනවා ඉතින් අන්තර්ජාලයට යන්නේ හිතරතුරු ටිකක් හොයලා බලන්නත් අමතක කරන්නේ ඒ වගේම රූපවාහිනී තිරයක් තියෙනවා ඉතින් ගොඩක් චීන නාලිකා තමයි විකාශය වෙන්නේ පොඩ්ඩක් ශරීර ස්වභාවයත් යෙදිලා ඉතින් ওই විදිහට අපි දවස ගත කරනවා පුත වැස්සකුත් තියෙනවා ගංශුවලට නම් හරීම සනීප කාල ගුණයක් තමයි තියෙන්නේ ताम शीतल मे पेट ऐतिन अभी दोके नोके अभी ये लोके होयागने आनवा बेजिंग यानवा तब दवा स्कीपे इतकोट आय तपि वीडियो हमुना कोहमद बेजिंग यानी मुखद वेन्नी यान बलापुर दुम्री ए दीवाल सह वाला दाने आय बेजिंग वाली हमुए ए आत्ते कहमद खाली गतवेन्नी के लिए ये विस्तर की आय हमुना